නිවුටන් නැමැති පෝරිසාදයකු මීට වසර 7-8කට උඩදී අඟුලන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාර කරමින් සිටියා. පෙන්ෂන් යන වයසේ සිටියද නාකි නිවුටන් මනමාලයෙක් උදේ සිට රෑ පහන්වරතුරම කටගොන්නක් බීගෙන රාජකාරි කළ මේ පෝරිසාදයා අඟුලන ප්‍රදේශයේ කාන්තා පරපුර වෙත දැක්වූයේ අසීමිත සෙනෙහසක්. ලතා නැමැති රූමතිය නිවුටන්ගේ ප්‍රියම්බිකාව බවට පත්ව සිටින බව මුළු අඟුලනම දැන සිටියා. නිවුටන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසා ලතාටද පොලිස් බලතල හිමිව තිබුණා. ලතා ඒ පොලිස් බලතල පාවිච්චි කරමින් අඟුලානයේ අහිංසක ජනතාව තම අනසක යටතේ තබා ගැනීමට උනන්දු වුණා. දිනක් අඟුලානයේ තරුණයන් දෙදෙනෙකු ලතාට උසුළු විසුළු කරන්නේ ඇය පිළිබඳ උපන් කුපාඩිකමකට නොව කොළුකමටයි. තරුණයන්ගේ උසුළු විසුළු ලතාට රිසුවේ නැහැ. ලතා තමන්ට ලැබී තිබූ පොලිස් බලතල උපරිමයෙන්ම පාවිච්චි කළේ දෙවරක් නොසිතායි. තම ප්‍රේමවන්තයාට දුරකථනයෙන් කතා කළ ලතා මෙම තරුණයන් දෙදෙනා ගැන පැමිණිලි කළේ ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස ඉල්ලමින්. ඒ වන විට නිවුටන් සිටියේ කන මදයකු ලෙස බීගනයි. නිවුටන්ට හරියන ගෝල බාලයන් සෙට් එකක්ද මේ පොලිසියේම රාජකාරි කරමින් සිටියා. පැමිණිල්ලක් ලත විගසම ඒ විභාග කිරීමට යාමට පුරොද්දක් ජීවිතයට නොතිබුණු නිවුටන් ලතා දුරකථනය ඔස්සේ කළ පැමිණිල්ලට වහ ක්‍රියාත්මක වුණා. තම ප්‍රියම්බිකා විද්‍රියේ චණ්ඩයෙකු වීමට උත්සාහ කළ නිවුටන් අඟුලානයේ තරුණ තරුණයන් දෙදෙනාට බඩකට පුරා පහර දුන්නේ දන්නා ශිල්ප දක්වමින්. ලතාට උසුළු විසුළු කිරීමේ බරපතල අපරාධ චෝදනාව ඒ වන විට මෙම තරුණයන් දෙදෙනා වෙත එල්ල වී තිබුණා. අඟුලාන පොලිසිය තුලදීම මෙම තරුණයන්ට සිදු වුණේ චණ්ඩි නිවුටන්ගෙන් සහ උගේ ගෝල බාලයන්ගෙන් හොඳ හැටිකුටි කෑමටයි. එතින් නොනැවතුණු චණ්ඩි නිවුටන් සහ ගෝල බාලයන් රංචුව තරුණයන් දෙදෙනා මුහුදු වෙරළට ඇදගෙන ගියා. මුහුදු වෙරළේදී තරුණයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ නිවුටන් ඇතුළු ගෝලයන් රැසක් ඔවුන් සිරුරු මහමුහුදට ඇද දමා ආපසු පොලිසියට ආවේ මේ අපරාධය සදාකාලිකව මහමුහුදේ ගසාගෙන යනු දැයි සිතාගෙනයි. කෙසේ වෙතත් අඟුලානයේ තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ක්‍රූර වදහිංසා පමුණුවා ඔවුන් ඝාතනය කිරීමේ චෝදනාවට වරද කළවුන්ට චණ්ඩි නිවුටන් ඇතුළු ගෝල බාලයන්ට 7 දෙනාට මරණ දඬුවම නියම කෙරුණා. නිවුටන් සහ ගෝල බාලයන් පිරිවර මේ වන විට සිටින්නේ බන්ධනාගාරයේ. නිවුටන්ට නීතියෙන් නියම දඬුවම් ලැබී තිබුණා. එමෙන්ම ස්වභාව ධර්මයෙන්ද නිවුටන්ට දඬුවම් ලැබී තිබුණා. දෙවැඩියා රෝගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින නිවුටන් මේ වන විට දෙපා කපා ඉවත් කර තිබෙනවා. නිවුටන්ගේ ගෝල බාලයන්ගේ සෙට් එකද බන්ධනාගාරයේම හිමිවන සියලුම වද වේදනා භුක්ති විඳිමින් සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට මැකිය නොහැකි කළු පැල්මක් එක්කල අඟුණාලේ සිද්ධිය ජනතාවගේ සිත්වලින් මැකී යාමටත් මත්තෙන් තවත් එවැනිම මහපොළව නුහුලන අපරාධයක් රත්කමින් වාර්තා වුණා. මේ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුව වලපල්ලට දැද දැමීමට සමත් සිදුවීමක් බවට පත්වමින් තිබෙනවා. රත්කම සිද්ධියටද අඟුලානේ සිද්ධිය හා සමාන වූ අපරාධයක්. එහෙත් මේ අඟුලානේ සිද්ධියට මෙන් කාන්තා පාර්ශ්වයක සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. රසිත් චින්තක රත්කම රත්න උදානගම පදිංචිකරුවෙක්. මාළු තොගපිටින් අලෙවි කිරීමේ ව්‍යාපාරය මහපරිමාණයෙන් කරගෙන ගිය රසිත් චින්තක සෑහෙන වත්පොහොසත්කම් ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ව සිටියා. දරුවන් තිදෙනකුගේ ආදරණීය පියාණන් කෙනෙකු ලෙස වූ රසිත් චින්තක නීති විරෝධී ක්‍රියාවන්ට කිසිවිටකත් සම්බන්ධ නොවූ පුද්ගලයෙකු ලෙස ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියටද පත්ව සිටියා. මංජුලා සේල කුමාර පදිංචිව සිටියේද රසිත් චින්තකයේ නිවස ආසන්නයේමයි. කුකුල් මස් ව්‍යාපාරය හා මහපරිමාණයෙන් කරගෙන ගිය මංජුලා අසේලද ගමේ ධනවත් පුද්ගලයෙකු ලෙස ජීවත් වුණා. එක්දරු පියකු වූ මංජුලා අසේලද කා අතරත් හොඳ හිත දිනාගත් ව්‍යාපාරිකයෙක්. ජනසාරි 23 වනදා දවල් රත්ගම රන්න උදානගමට KDH වෑන් රථයක් සහ සුදු පැහැති මෝටර් රථයක් කඩාවැදුනේ හදිසියේමයි. මේ වාහන දෙකේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු වුණා. ඔවුන් මුලින්ම ගියේ රසිස් චින්තකගේ නිවසටයි. ඒ වන විට රසිස් චින්තක සූදානම් වෙමින් සිටියේ ගාල්ල දීවර වරාය වෙත යාමටයි. මිලදීගත් මාළු වෙනුවෙන් ගෙවීමට ඇති මුදල් රැගෙන යාමට ඔහු නිවසට පැමිණ සිටියා. රසිස් චින්තකගේ නිවසට කඩාවැතුණු පොලිස් නිලධාරීන් ඔහුට පහර දී වෑන් රථයට දමා ගත්තා. පසුව මේ පොලිස් කණ්ඩායම යාබද නිවසේ පදිංචිව සිටු මංචුල අසේල කුමාරද අත්අඩංගුවට ගත්තා. තරුණයන් දෙදෙනා කුදලාගත් පොලිස් කණ්ඩායම ඔවුන් මාතර රැගෙන ගියා. මෙම තරුණයන් අල්ලා ගැනීමට පැමිණ සිටියේ දකුණු පළාතේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්. කණ්ඩායමට නායකත්වය දුන්නේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වායි. කපිල නිශාන්ත සිල්වා කලක් පොලිස් විශේෂ කාර්ය බලකාරී රාජකාරි කළ නිලධාරියෙක්.
විවිධ චෝදනා එල්ල වී තිබීම නිසා නිශාන්ත සිල්වා විශේෂ පොලිස් කාර්ය බලකායෙන් පළවා හැරීමට එහි අනදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා කටයුතු කර තිබුණා. විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කළ නිශාන්ත සිල්වා ගාල්ලකොට්ටාශිර් රාජකාරි කරනු ලැබුවා. ගාල්ලේද මොහොට වැඩි කාලයක් රාජකාරි කිරීමට ඉඩ ලැබුණේ නැහැ. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා මේ නිලධාරියා මාරු කර යැවීමට කටයුතු කර තිබුණේ ඔහුට එල්ල වී තිබූ විවිධ චෝදනා නිසායි. අවසානයේ මෙම නිලධාරියා නතර වූයේ මාතරයි. දකුණු පළාතේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට සම්බන්ධ වී රාජකාරි කරමින් සිටියේදී මාතර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාද මෙම නිලධාරියාට එරෙහිව වරින් වර අවදාන පත්‍රිකා නිකුත් කළේ ඔහු සිදු කළ නොයෙකුත් විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්. මේ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ඇයිද යන්න ප්‍රදේශයේ උසස් නිලධාරීන් හෝ වෙනත් කිසිවෙකුත් දැන සිටියේ නැහැ. මොවුන් දෙදෙනාම මාතරට රැගෙන ආවේ ඇයිද යන්න දන්නේ වැටලීමට කිය නිලධාරීන් පමණයි. මා කඳුරේ මදුෂ්කේ පාතාල කල්ලියට ආදි සපයන පුද්ගලයන් පිළිබඳව දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ විමර්ශනයක් පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා දැනගෙන සිටියා. රත්ගම රත්නේ පදිංචි මංජුල අසේල කුමාර සහ රසිත් චින්තක රැගෙන ගියේ ආයුධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බව කියවෙනවා. මාතර පිහිටි දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නැමැති වධකාගාරය වෙත තරුණයන් දෙදෙනෙකු කැන්දාගෙන ගියේ මේ අලුගෝසු නිලධාරීන් තම අතේ පයේ හිරි අනතුරු ඔවුන්ට පහර දෙන්නට පටන් ගත්තා. පසුව දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයේ ඇති පාළු නිවසක් වෙත ඔවුන් රැගෙන ගියා. නොදන්න ආයුධයක් ගැන කීමට නොදත් නිසා ඔවුන් නිරත්‍ර වූවා විය යුතුයි. එහෙත් අලුගෝසු පොලිස් නිලධාරීන් උත්සාහ කළේ නොදන්නා දෙයක් කෙසේ හෝ කටින් පිටකර ගැනීමටයි. මිනිසකු උහුලාගත නොහැකි වද වේදනාවන්ට ලක් කිරීමේදී ඒ මිනිසා ඒ වේදනාවෙන් මිදීමට ඕනෑම දෙයක් ප්‍රකාශ කරනවා. තවත් නොකළ දෙකක් හෝ කළ බවට පිළිගන්නවා. මේ ආකාරයට සැකකරුවන්ට උහුලාගත නොහැකි එම වේදනාවන්ට ලක් කර නොකළ දෙයක් හෝ කළ බවට කටින් පිටකර ගැනීමට අපේ රටේ පොලිස් නිලධාරීන් දක්ෂයි. ඔවුන් හැමදාම කළේ ඒ දෙයමයි. පහර දීමෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකි තැන මෙම තරුණයන් දෙදෙනාට දෙතිස් වදවලින් එකක් දීමට අලුගෝසු පොලිස් නිලධාරීන් සූදානම් වුණා. සැකකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. සැකකරුවන් කකුල් කෙටි දෙකෙන් එල්ලා සිහි නැතිවනතුරු පහර දීම, සැකකරුවන් දිගාකර යටතලු පුපුරා යනතුරු පහර දීම, දෑත් දෙපා බැඳ දමා පෙට්‍රල් වක්කර පොලිතින් බෑගයකින් මුහුණ තදින් ආවරණය කිරීම, පොලිස් නිලධාරීන් සැකකරුවන් ප්‍රශ්න කිරීමට යොදා ගන්නා ක්‍රම කීපයක්. වෝටර් කෝස් කියා තවත් ක්‍රමයක් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට යොදා ගන්නවා. සැකකරු උඩුබැරි අතර දිගා කර දෑත් දෙපා බැඳ දමා ඔහුගේ නාසයට වතුර වක් කිරීම එම අමනුෂික ක්‍රමයයි. රත්ගමින් රැගෙන ගිය තරුණයන් දෙදෙනාට අත්විඳින්නට සිදුවන්නේද එම වෝටර් කෝස් ක්‍රමයයි. මේ දරාගත නොහැකි වූ වේදනාත්මක ක්‍රමයක්. තරුණයන් දෙදෙනාගේ එක් අයකු මේ ආකාරයට බිම දිගා කර වෝටර් කෝස් ක්‍රමයට ප්‍රශ්න කිරීමට අලුගෝසු පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා. හොඳ හැටි මත්පැන් පානය කර සිට මෙම අලුගෝසු නිලධාරීන්ට මිනිස් ජීවිතයක වටිනාකමක් දැනුනේ නැහැ. උන් මේ සැකකරුවන් තමන්ට අවශ්‍ය සේ ඍසිසේ වදබන්ධනයන්ට ලක් කරමින් ඔවුන් වේදනාවෙන් කෑගසන හඬපසා පහත් ආශාවන් සංසිඳුවා ගත්තා. වැඩි වෙලාවක් ගියේ නැහැ. වෝටර් කෝස් වදබන්ධනයට ලක් වූ එක් තරුණයෙකු හදිසියේම මිය ගියා. පොලිස් අලුගෝස්වන් තක්කුමුක්කුවේ එවිටයි. රත්ගම තමල් අසල්වාසි හිතවතා අලුගෝස්වන්ගේ වදබන්ධනයට ලක්ව මිය යන අයුරු අනෙක් තරුණයා දුටුවා. තම ඇස් පනා පිටම අසල්වැසි මිතුරා මිය යනු දුටු මෙම තරුණයාට බාවාගත නොහැකි වේදනාවක් ඇති වූවා නිසැකයි. ඊළඟ වාරයේදී තමාටද මෙවැනි ඉරණමකට භුක්ති විඳීමට සිදුවනු ඇතැයි යන්න ඔහුට සීදුනා විය හැකියි. තරුණයා මිය යන අයුරු ඔහුගේ සගයා දුටු බව තේරුම්ගත් පොලිස් අලුගෝස්වන් තවත් බියටත් කලබලයටත් පත් වුණා. තමන් සිදු කළ අපරාධයේ සියසින් දුටු සැකකරු කිසියම් දිනයක එම හෙලිකරන බව අලුගෝසු පොලිස් නිලධාරීන් හොඳාකාරවම දැන සිටියා. අනෙක් සැකකරුට පළරුව යැවීමට ඔවුන් තීරණය කළේ තමන් වෙත එල්ල වන චෝදනාවලින් ගැලවීම සඳහායි. තරුණයන් දෙදෙනාව සාහසික අන්දමින් ඝාතනය කළ පොලිස් අලුගෝසුවන් රැළ ඔවුන්ගේ සිරුරු වෙනත් පළාතක කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා පුලුස්සා විනාශ කර දැමුවේ මේ අපරාධය සදාකාලිකවම වැළලී යනු ඇතැයි සිතාගෙනයි. කෙසේවතත් මේ අතර පෙබරවාරි 6 වෙනිදා අතුරුදහන් වූ තරුණයන් දෙදෙනාගේ නිවෙස්වලට නිර්මාණික ලිපි දෙකක් ලැබී තිබුණා. එම ලිපිවල මෙසේ සඳහන්ව තිබුණා. ඔයාලගේ ගෙදර හිටිය මංජුල අසේල සහ රසිත් චින්තක දෙන්න 2019/1/23 වෙනිදා දින කළුපාට KDH වෑන් රථයකින් සහ සුදුපාට කාර්යයකින් අරගෙන ගියා. ඒ ගැන ඔයාලට දන්වන්නයි මේ ලියන්නේ. ඔවුන් දෙදෙනා මාතර නූපේ හන්දියෙන් තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ OIC රෝහණ සහ IP නිශාන්ත ඇතුළු කණ්ඩායමක් තමයි අරගෙන ගියේ. ඉන් එක් අයෙකුට ගහන විට මැරුණා. අනෙක් කෙනා ඒක දැක්කා. ඒ නිසා එයත් මැරුවා. දෙන්නම මේ වෙනකොට පුච්චලා දාලා අවසන්.
කළුපාට KDH වෑන් එක ළඟ IP නිශාන්තගේ යාළුවෙක් වන අක්මීමන පොලිස් වසමේ ප්‍රසිද්ධ පස් ව්‍යාපාරිකයෙකුට අයිති එකක්. ඔහු හොරාට පස් කපල අදින කෙනෙක්. එනිසා අක්මීමන පැත්තේ ඕන කෙනෙක් දන්නවා. පොලිසිය කාටවත් පෙන්වන්න එපා. විස්තර ටික දැනගෙන ජනාධිපතිට හෝ වගකීම් කෙනෙකුට පැමිණිලි කරන්න. කවුරු වුණත් මිනිස්සු මරනවට අපි කැමති නැහැ. කෙසේ වෙතත් මේ පැහැර ගැනීම වලට අදාළ ඉතාම වැදගත් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවර විට සොයාගෙන තිබෙනවා. තරුණයන් පැහැරගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන පවා ඔවුන් සතුයි. මේ අපරාධයෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු ගැලවීමක් නැහැ. සිත්පිත් නැති මෙම පාපතරයන් විසින් අහිංසක නොදරුවන් 5 දෙනෙකුට තම පිය සෙනෙහස අහිමි කර තිබෙනවා. ඒ නොදරුවන් තවමත් මහනගමකට වී තම ආදරණීය පියාණන් නිවසට එනතුරු දැස් දල්වාගෙන බලා සිටිනවා. එහෙත් ඒ ආදරණීය පියවරුන් යලි කිසි දිනක නිවසට නොයන බව ඒ අහිංසක දරුවන් දන්නේ නැහැ. ඒ බව දැනගත්තද කිසිවිටකත් ඒ විශ්වාස කරන්නේද නැහැ. පොලිස් නිල ඇඳුම් ඇඟලාගත් විට මේ උම්මන්තක නිලධාරීන් සිතන්නේ තමන් සල්ව බලධාරී දෙවියන් වහන්සේ කියයි. තමන්ද මහ පොළොවේ පය ගසමින් ජීවත් වන ඇඟලෙස් මස් නහර වලින් සැදුණු මිනිසුන් මෙන් සාමාන්‍ය මනුෂ්‍යයන් බව මේ උම්මන්තක පොලිස් නිලධාරීන්ට සිතෙන්නේද නැහැ. ඔවුන් මේ බව තේරුම් ගන්නේද නැහැ. පොලිසිය ගැන ප්‍රසිද්ධ කියමනක් තිබේ. ඉන් කියවන්නේ මෙමටි පහත් පාපතර සිදුවීම් දෙස බලද්දී පොලිසිය බල්ලට ගොසින් ඇති බවයි. ඒත් සැබවින්ම මේ සිදුවී ඇත්තේ පොලිසිය බල්ලට යාම නොව පොලිසියට නොගැලපෙන බල්ලන් පොලිසිය රාජකාරි සඳහා පැමිණීමයි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ උතුම් නීතිගරුක හදවත් ඇති පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින බව නොකියාම බැරි. එමෙන්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මහජනයාගේ රැකවරණය වෙනුවට පොලිස් නිලධාරීන් කරන සුවිශේෂී වූ කාර්ය මිල කළ නොහැකි. පොලිසිය රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ තරම් රාජකාරි කරද්දී අපරාධකාරයන් තවමත් රිසිසේ අපරාධවල නිරත වන්නේ නම් පොලිසිය ඇස්කන් වසාගෙන සිටිහොත් සාමාන්‍ය ජනතාවට මොන තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇද්දැයි කියා සිතා ගැනීමටත් නොහැකි. එවැනි වූ දෙපාර්තමේන්තුවක කීර්තිනාමය එහි läග සිටින සුළුතරයක් වූ නිලධාරීන් විනාශ කර දමන්නේ නම් එය පොලිසිය පමණක් නොව මුළු රටේම අභාග්‍ය සම්පන්න දෙයක් බව පැහැදිලි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.